සුබදවසක් වෙනද වගේ මම අදත් තවත් දකුම් ඇකඩමි channel එකෙන් තවත් අලුත් වැදගත් වීඩියෝ එකක් අරගෙන සෞඛ්‍ය සම්පන්න ජීවත් වෙන ඕගොල්ලන්ට සෞඛ්‍ය සම්පන්න පළතුරු වර්ග ගැන මම අද කතා කරන්නේ. ජම්බෝල. ජම්බෝල යනු සෞඛ්‍ය සම්පන්න පැඟිරි ගෙඩිලින් එකකි. විටමින් සහ ඛනිජ ලවණ හොඳ ප්‍රභවයක් වීමට අමතරව බර අඩු කර ගැනීමට සහ ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩු කිරීමට හැකියාව ඇත. නිදසුනක් වශයෙන් පුද්ගලයන් 91 දෙනෙකු සමන් කළ අධ්‍යයනයකදී ආහාරයට පෙර නැවුම් ජම්බෝල ගෙඩි යක් අනුභව කළ අය එසේ නොකළායට වඩා රාත්තල් 2.9ක් ඒ කියන්නේ කිලෝග්‍රෑම් 1.3ක් බර අඩු ළඟේ. එසේම ජම්බෝල ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් මට්ටම අඩුවන අතර වකුගඩු ගල් වළක්වා ගැනීමට උපකාරී වේ. බර අඩු කර ගැනීම සඳහාද ප්‍රයෝජනවත් වේ. දෙක අන්නාසි නිවර්තන කලාපයේ පළතුරු අතර පෝෂණ පිරි පළතුරකි. අන්නාසි අන්නාසි වල ප්‍රෝටීන් ජීර්ණය කිරීමේ හැකියාව සහ ප්‍රසිද්ධ එන්සයිම් මිශ්‍රණයක් වන ක්‍රෝමලයින්ද අඩංගු වේ. පරීක්ෂණ වලින් පෙනී යන්නේ පිළිකා සහ පිළිකා වර්ධනයෙන් ආරක්ෂා වීමට මේ බ්‍රෝමලයින් උදව් විය හැකි බවයි. අන්නාසි වල විටමින් සී සහ මැග්නීසියම් අහුලයි. තුන අලිගට පෙර. අලිගට පෙර අනෙක් පළතුරු වලට වඩා වෙනස්. බොහෝ පළතුරු වල අධික ලෙස කාබෝහයිඩ්‍රේට් අඩංගු වන අතර අලිගට පෙර කාබෝහයිඩ්‍රේට් අඩු වන අතර ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය සම්පන්න මේද වලින් සමන්විත වේ. අලිගට පෙර වල ඇති මේදෙන් බහුතරය ඔයලේ කම්ල වෙන අතර ඒ දැවිල් අඩු කිරීම සහ වඩා හොඳ හෘද සෞඛ්‍ය වලට ගොඩාක් හොඳින් සම්බන්ධ වේ. සෞඛ්‍ය සම්පන්න මේදවලට අමතරව අලිගට පෙර පොටෑසියම් සහ තන්තු මැග්නීසියම් පවා ඇත. පොටෑසියම් දෛනික අවශ්‍යතාවලින් 128ක් සපයයි. අලිගට පෙර සෞඛ්‍ය සම්පන්න මේද හා පොටෑසියම් වලින් පෝෂක වන අතර මේ දෙකම හෘද සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ කාර්යභාර සඳහා වඩාත් ප්‍රසිද්ධයි. හතර ඇපල්. ඇපල් වඩා ජනප්‍රිය පළතුරු වන අතර ඇදහිනවගේ තරම් පොසදාහි වේ. ඒවායේ ඉහළ තන්තු විටමින් සී පොටෑසියම් සහ විටමින් කේ අඩංගු වේ. ඒවා බී විටමින් සපයයි. අධ්‍යයන වලින් පෙනී යන්නේ ඇපල් වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් හෘද සෞඛ්‍ය ප්‍රවර්ධනය කර හැකි අතර දෙවන වර්ගයේ දිය වැඩියා පිළිකා සහ ඇල්සමයිර අවධානම අවම කරගත හැකි බවයි. ඇපල් වල තවත් සැලකිලිමත් සෞඛ්‍ය වාසියක් වන්නේ ඒවායේ පෙක්ටින් අන්තර්ගතයි. පෙක්ටින් යනු ඔබේ බඩවැලි ඇති හොඳ බැක්ටීරියා පෝෂණය කර ආහාර ජීර්ණය සහ පරිවෘත සෞඛ්‍ය වැඩිදියුණු කිරීමට උපකාරී වන පූර්ව ජීවක තන්තු වේ. පහ දෙලුම්. ඔබට අනුභව කළ හැකි සෞඛ්‍ය සම්පන්න පළතුරු අතර දෙලුම් දැත. ඒවා පෝෂක ගුණත්වයෙන් පමණක් නොව ඒවායේ සෞඛ්‍ය ප්‍රතිලාභ බොහෝමයකට වගකීතු ප්‍රබල ශාක සංයෝගද අඩංගු වේ. දෙලුම්බල ඇති ප්‍රතිඔක්සිකාරක මට්ටම හරිත තේ සහ රතු වයින් වලට වඩා තුන් ගුණයක් වැඩි බව පෙන්වා දී ඇත. පිළිකා ඇතිවීමේ අවදානම අඩු කිරීමටද උපකාරී වේ. දෙලුම්බල පුළුල් පරාසයක සෞඛ්‍ය ප්‍රතිලාභ ඇත. ඒවා ප්‍රතිඔක්සිකාරක සහ අනෙකුත් ශාක සංයෝගවල ඇදහි නොහැකි තරම් ඉහළගයක් ගන්නා අතර ඒ දැවිල් අඩු කිරීමට සහ රෝග වළක්වා ගැනීමට උපකාරී වේ. අඹ. අඹ යනු විටමින් සී හි විශිෂ්ට ප්‍රතිභාවයක්. ඒවායෙන් ද්‍රව්‍ය තන්තු අඩංගු වන අතර එමගින් සෞඛ්‍යමය වාසි රසක් ලබා ගත හැකිය. මීට අමතරව අඹවල ප්‍රබල ප්‍රතිඔක්සිකාරක සහ රෝග අවදාන අඩු කිරීමේ හැකියාවක් ඇත. සත්ව අධ්‍යයනන්හි අඹවල ඇති ශාක සංයෝග දියවැඩියාවෙන් ආරක්ෂා කරන බව පෙන්වා දී ඇත. අඹවල විටමින් සී හි සහ ද්‍රව්‍ය තන්තු අඩංගු වේ. ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිගිනි අවුලවන බලපෑම් සහිත ශාග සංයෝග දේවායේ අඩංගු වේ. ස්ට්‍රොබෙරි. ස්ට්‍රොබෙරි අධික පොෂදායි වේ. ඒවායේ විටමින් සී මැග්නීසියම් ෆොලේට් සහ පොටෑසියම් අන්තර්ගත අනෙකුත් පළතුරුවා සංසන්දන විට ස්ට්‍රොබෙරි වලට සාපේක්ෂව අඩු ග්ලසියම් දර්ශකයක් ඇත. ඒව අනුභව කිරීමේ විශාල රුධිරසීනි වැඩිවීමක් සිදු නොවේ. අනෙකුත් බෙරි වලට සමාන
ස්ටෝබෙරිවල ඉතා ඉහළ ප්‍රතිඔක්සිකාරකධාරිකාවක් ඇති අතර එමගින් ඔබගේ නිජංගත රෝග අවදානම් මඩු කරගත හැකි. අට ලෙමන්. ලෙමන් යනු විටමින් සී ඉහළ මට්ටමක පවතින ඉතා සෞඛ්‍ය සම්පන්න පැඟිරි ගෙඩියකි. මේවා හෘද සෞඛ්‍ය ප්‍රවර්ධනයට ඉතා උපකාරී වේ. සත්ව අධ්‍යයනයෙහි සොයා ගැනීම මත පදනම්ව පර්යේෂකයන් යෝජනා කර ඇත්තේ ලෙමන් වල ඇති ශාක සංයෝග මගින් බර වැඩිවීම වළක්වා ගත හැකි බවයි. වෙනත් අධ්‍යයනවලින් පෙනී යන්නේ ලෙමන් වල විෂ ඇති ස්ට්‍රික් අම්ලය වකවලු වල ගල් වලට ප්‍රතිකාර කිරීමේ හැකියාවක් ඇති බවයි. ලෙමන් වල විටමින් සී සහ අනෙකුත් ශාක සංයෝග බහුල වන අතර එය හෘද සෞඛ්‍ය ප්‍රවර්ධන කිරීමට බරවල බර අඩු කර ගැනීමට සහ වහුවඩු වල ගල් වළක්වා ගැනීමට උපකාරී වේ. නමය දූරිය. දූරින් යන නාමය පළතුරු වල රජ යන නමින් නම් කර ඇත. දූරින් එක් කෝපයක් විටමින් සී සහ ආර්.ඩී.සී වලින් 80%ක් සපයයි. එය මැංගනීසියම්, බී විටමින්, තඹ, ෆෝලේට් සහ මැග්නීසියම් වලින්ද පෝෂත්වය. අවද දූරියන් ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරන අතර සෞඛ්‍ය සම්පන්න ශාක සංයෝගීයක් අඩංගු වේ. දහය කොමඩු. කොමඩු වල විටමින් සී සහ විටමින් ඒ අඩංගු වේ. කොමඩු වල ප්‍රතිඔක්සිකාරක සමහරක් පිළිකා මර්ධනය කිරීමට විශේෂයෙන් බලපායි. ලයිකෝපීන් පරිභෝජනයේ ආහාර ජීර්ණ පද්ධතිය පිළිකා ඇතිවීමේ අවදානම් අඩු කරයි. ලයිකෝපීන් බහුල ආහාර පරිභෝජනයේ කිරීමෙන් හෘද සෞඛ්‍ය ප්‍රවර්ධනය කර හැක්කේ කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය අඩු කිරීමට ඇති හැකියාව නිසයි. සියලුම පළතුරු අතරින් කොමඩු වඩාත් සජලීකරණයෙන් ඉතිරි. ඒ ජලයෙන් 92%ක්ම සැදී ඇති. කොමඩු වල ජලය පෝෂ්‍ය පදාර්ථ සහ ඔක්සිකාරක අධිකය. දොඩ. දොඩම් මෙන ලෝකයේ වඩාත් ජනප්‍රිය පශුදායී ආහාරයකි. දොඩම් වල ඇති ශාක සංයෝග ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රතිලාභ බොහෝමයකට හේතුවේ. මේවා ස්ට්‍රික් අම්ලය ඇතුළත්ය. ලෙසම ස්ට්‍රික් අම්ලය වකුගඩු ගල් ඇතිවීමේ අවධානම අඩු කරයි. යකඩ අවශෝෂණයක වැඩි කිරීමට සහ රක්ත හිනතා වළක්වා ගැනීමට බොහෝ සෙයින් උපකාරී වේ. දොඩම් වල වැදගත් විටමින් ඛනිජ සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ. මේවා වකුගඩු ගල් හා රක්ත හිනතාවේ වැනි තත්ත්වයන් වල අවධානම් අඩු කරයි. කෙසෙල්වල විටමින් සහ ඛනිජ ලවණ බහුල වන අතර සෞඛ්‍යමය වාසි කීපයක් ඇත. එහි පොටාසියම් අධික බව ප්‍රසිද්ධ රහසකි. කොළ පැහැති ඉදුණු කෙසෙල්වල ඇති කාබෝහයිඩ්‍රේට් බොහෝ දුරට ප්‍රතිරෝධී පිෂ්ඨවලින් සමන්විත වන අතර එමගින් රුධිරයේ සීනි පාලනය වැඩි දියුණු කර ඔබට පූර්ණ හැඟීමක් ලබා දෙයි. කෙසෙල්වල පෙක්ටීන්ද අඩංගු වන අතර එමගින් රුධිරයේ සීනි පාලනය සහ ආහාර ජීර්ණ පද්ධතිය වැඩිදියුණු කරයි. කෙසෙල් පෝෂ පදාර්ථ සහ ශාක සංයෝග කිහිපයක් සපයයි. කෙසෙල් මගින් රුධිරයේ සීනි පාලනය වන අතර ආහාර ජීර්ණ සෞඛ්‍ය පද්ධතියද ප්‍රතිලාභ ලබා දෙයි. පෙර. පෙරවල විශේෂ පෝෂ පැති ගඩක් ඇත. පෙර අංශයක්, ඒ කියන්නේ ග්‍රෑම් 28ක් ආහාරයට ගැනීමෙන් ඔබට විටමින් C සහ RDA වලින් 100%ක් ලැබෙනු ඇත. පෙරවල ඇති ඔක්සිකාරක සෛල ඔක්සිකාරක හානි වලින් ආරක්ෂා කරනවා පෙන්වා දී ඇත. එන් පෙන්නුම් කරන්නේ නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීම සහයව උපකාරී වෙන බවයි. පේර යනු පෙක්ටින් වල තවත් විශිෂ්ට ප්‍රභවයක් වන අතර ඒ ආහාර ජීර්ණ පද්ධතියට වාසිදේ පිළිකාවලක් වීමට උපකාරී වේ. පේරවල විටමින් ඛනිජ ලවණ තන්තු සහ ප්‍රතිඔක්සිකාරක අඩු. පැපොල්. පැපොල් යනු විටමින් සී, විටමින් ඒ, පොටෑසියම් සහ ෆ්ලෝට් අඩංගු ඉතා සෞඛ්‍ය සම්පන්න පළතුරකි. එපමණක් නොව අධ්‍යයන වලින් පෙනී යන්නේ අනෙකුත් ලයිකෝපින් බහුල පළතුරු හා එළවලු වලට වඩා පැපොල් වලින් ශරීරයේ ලයිකෝපින් අවශෝෂණය කරන බවයි.
පැපොල් පෝෂදායි සහ ප්‍රතිඔක්සිකාරක වලින් පෝසත්ය. ඒ අනුභව කිරීමෙන් ඔබේ පිළිකා අවදාන මඩුකර ආහාර ජීර්ණ පද්ධතියට බොහෝ සෙයින් උපකාරී වේ. සීලම් පළතුරු සෞඛ්‍ය සම්පන්නය. නමුත් සමහර ඒවා අනෙක් ඒවාට වඩා සෞඛ්‍ය සම්පන්නේ. ඔබගේ සෞඛ්‍ය නංවාලිප සඳහා ඉහත ලැයිස්තුවෙන් විවිධ පළතුරු අනුභව කිරීමට උත්සාහ කරන්න.